අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔන්න අදත් ශ්‍රී ලාංකීය පාසල් දඩබරින්ගේ දඩබර වැඩසටහන දඩබරයි හපන්නෝ මේ විදිහට රැගෙන එනවා ඒ අතරතුරේදී හැමදාමත් මාත් එක්ක ඉන්නවා දකුණු පසින් ඉදිරි පසින් වම් පසින් නෙවෙයි මෙන්න මේ පසින් සුරක්කනා කොවඩිලා නෝඩ් ඉතමත් හොඳින් ඉන්නවා ආඩ කොහොමද මමත් ගොඩක් හොඳින් ඉනවා දැන් ඩිලාන් මේ සාමාන්‍යයෙන් ඔය අපි මොන හරි වැඩක් කරගෙන යනකොට මේක මේ වැඩේ කරන්නේ මේ කට්ටිය මේ වැඩේ කරන්නේ මේ කට්ටිය කියලා පොඩ්ඩක් දෙපැත්තකට බෙදනවා. ඔව් ඒකට අපි කියනවා විශේෂයෙන්ම ව්‍යාපාර අධ්‍යයනය සහ ආර්ථික විද්‍යාවේදී මෙයාට අපි කියනවා ඒ කියන්නේ ශ්‍රම විශේෂීකරණය සම ශ්‍රම විභජනය වගේ බොහොම බැරෑරුම් වචන පාවිච්චි කරනවා. නෑ ඇත්තට මං කිව්වේ ඒකනේදී කියන්නේ දැන් අර එක්ස්පර්ට්ලා. ඔව්. ඔය එහෙම කියන්නේ නේද? ඔව් හරියටද මේ දැන් නැත්තම් ඔයා කියන අර වැඩ කරන්නේ නැති කට්ටියද වැඩ කරන්නේ නැත්නම් ඇයි තින් සාමාන්‍යයෙන් දැන් ඔය මේක කරන්නේ මේ කට්ටිය මේක කරන්නේ මේ කට්ටිය කියලා දෙපැත්තකට ශ්‍රම විශේෂීකරණය සහ ශ්‍රම විභජනය නැත්නම් ශ්‍රම විභජනය කියලා අපි හඳුන්වනවා හරි දැන් කිය මේ බෙදන්නේ හරිද දැන් එහෙම කට්ටියකගෙන් සාමාන්‍යයෙන් අපි අපේ මේ ස්ටුඩියෝ එකට ගෙන්නන්නේ ටිකක් විශේෂ දේවල් කරන කියන්නේ මේ විශේෂ කොහොමද විශේෂ දේවල් තමයි අමුතු දේවල් කරන කට්ටිය තමයි ගේන්නන්නේ මේ සාමාන්‍යයෙන් අර අපිට නිතරම දකින්න හම්බෙන්නේ නැහැ මේ වගේ දේවල් කරන කට්ටිය. ඒ කියන්නේ ස්පෝට් එකක් කරනවා නම් ගොඩාක් දේවල් එක පාර එක දිගට කරගෙන යනවා. හරිද? දැන් අද අපි ඒ වගේම එක්කෙනෙක් තමයි අපේ ස්ටුඩියෝ එකට ගෙන්නලා තියෙන්නේ අමුතු දෙයක් කරන එක්කෙනෙක් අපිට නිතරම දකින්න හම්බෙන්නේ නැහැ මේ වගේ දේවල් කරන කට්ටිය. ඔව්. අය නමින් හන්සිනි හරිම දඩබ්බරයි කියලා තමයි එයා කිව්වේ ගෙදරිනුත් අපිට කිව්වේ අම්මා ඇවිල්ලා අපි අහමු එයාගෙන් එයා එහෙමද කියලා එහෙමද ඔයා දඩබ්බරයි හදි මං හිතුවේ නෑ කියයි කියලා නෑ ඒක හරහා කුරුළු පැටියෙක් වගේ ඔව් කිව්වා හරි හන්සිනි අපිට වගේ විස්තර ටිකක් කියන්න කවුද ගෙදර ඉන්නේ මොකද ඉස්කෝලේ දැන් වයස කීයද පන්ති කීයද ඉන්නේ නම ගම විස්තර ගෙදර කවුද ඉන්නේ ඔක්කොම ටික මගේ නම හන්සිනි කාමින්නියා නවරත්න මට වයස 16යි මං ඉගෙන ගන්නේ අනුවරගම්බව මහවිද්‍යාලයේ මගේ ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි මායි අයියයි මල්ලි ආ ගෙදර ගොඩක් අය ඉන්නවා දැන් කීවසරද ඉන්නේ කීවසරද ඉස්කෝලේ ඉලෙවල් ඉලෙවල් හා මොනවද කරන්නේ ඔය ඉලෙවල්ස් වලද සිංහලයි බීසී සංවේදනය හා මාධ්‍යද ආ මීඩියා කරනවා හරි එතකොට 13 දැන් ඉන්නේ 12 12 ආ ලැබුවා විතරයි හරි 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 අපි හිතුවේ 9 වසරේ වගේ ළමයි කියලා නේද එහෙම කවුරුත් කියන්නේ නැද්ද නිකන් ඔයා නිකන් 9 වසර වගේ චූටි වගේ එහෙම කියලා කවුරුත් නැහැ කියනවනේ ඔව් ඒකනේ අපිත් රවටුණානේ ඈ හරි ඉතින් ඉස්කෝලේ දැන් යන්න යන්න වේ හන්සිනි දැන් බයිදී සේමසේ දුරක් නෙමෙයි යන්න තියෙන්නේ ඒ සේමසේ දුරක් නෙමෙයි අනුරාධපුරේට මේ යන්න වෙනවා දැන් ඔන්න ගියා මේ ඉස්කෝලේ නම ආපහු පොඩ්ඩකට කියන්න අනු වලගම්බාහු මහාවිද්‍යාලය ආපහු කියන්න අනු වලගම්බාහු මහාවිද්‍යාලය අනු කියන්නේ මොකද්ද අනු කියන්නේ අනුරාධපුර ඉස්කෝලේ නම කියද්දි එහෙම කියන්නේ අනු කියලා අර ඇලිරක් ගහලා තින්නේ ඒ අනුරාධපුර කියන එක ඒතර සම්පූර්ණයෙන් කියන්න ඕනේ ආ එහෙම කියන්න ඕනේ අනුරාධපුර කියලා තමයි ඉස්කෝලේ නම කියන්න ඕනේ. හරිද? කවන්න නැහැ නේ? එම හොඳයි නේ? හරි. බය වෙලා තින්නේ? නෑ නෑ. නෑ, යා බය වෙන්නේ නෑ. කිව්වේ දඩබ්බරයි කියලා. ඔව්, දඩබ්බරයි කියලා කිව්වත් නේ. ඒ ඉස්කෝලේ මේ කැමති විෂය මොකද්ද පොඩි කාලෙදි? නිකන් 6 වසරදී වගේ. ඔව්. 8 දි. සිංහල. සිංහල වලට කැමති. ඇයි? ඇයි? සිංහල වලට ඒකේ තියෙන නිර්මාණශීලීත්වය ගැන තියෙනවා. ඒවට මං ආසයි. එතකොට මේ 8 වසරේදී කරපු ක්‍රීඩාව මොකද්ද? 8 වසරේ. දුව නේද ග්‍රවුන්ඩ් එකේ? ඔව්. දැක්කනේ මං කිව්වේ. මම මූණ බලපුවම කියන්න පුළුවන් මූණේ තියෙනවා දුව පිරියව්. අර මීටර 400 තියෙනවා. මීටර 100 තියෙනවා. මීටර 50 තියෙනවා. මීටර 80 තියෙනවා දුර පැනීමක් තියෙනවා. හරිනේ. ඩිලා මේක. අපි අරවැකි ඩිලා ජ්‍යොතිෂ කාර්යාලය කියලා අර ටිකක් දානවලු. මුකඩිලා මේ අනාවේකි වයසට කරු කරන්න මගේ ඕ කොහමද ඔය වයස නම් කරු කරන්න ඕනේ අපි ඔයා මේක පිටිගත්තක සසරා හන්සිනේ මේ මොනවද කරපු ස්පෝර්ට්ස් මේ කියන්නේ මේ ඉස්කෝලේදී
දිව්වා දුවනවා ඔව් පණිනවා ඔයාගේ නෙමෙයි අහන්නේ උස පණිනවා ඉතින් හරි හරි මේ මට පේනවා මේ අඳුන දිහා බලනවා හරි එයාට කියන්න දෙන්න උස පණින ඕකිය හා දුවනවා උස වයින්ව එල්ලේ ගහනවා එල්ලේ ගහනවා හා අය ඉඳලා හිටලා හොරෙන් ක්‍රිකට් උත් ගහනවා නින්නේ අය මොනවද එච්චර එච්චරයි කරේ වෙන මොකුත් කරේ නැහැ එක දවසක් එල්ලේ ගහද්දි පොඩි අනතුරක් වුණානේ अंगट हाई वनवाणी शारीरिक शक्ति हाई बलपान මොනවද නටන්නේ? උඩ රට නටන. උඩ රට. උඩ රට. පායින් පත් තියලද තියෙන්නේ නැතුව දින්නේ. තාම නැහැ. මම උඩ රට නටනවා. සින්දු කියන්න පුළුවන් නේ? ඔව්. ආ, ඒ කියන්නේ නට නට සින්දු කියන්න වෙන්නේ නේ? ඔව්. අපිට පුළුවන් ද වන්නමක පොඩි කොටසක් කියලා පෙන්නන්න. පුළුවන්. මොකද වන්නම? කියන්න. සෑහුණා වන්නම. සෑහුණා වන්නම. මාත් හරිම කැමතියි. අර ඔන්න ඔහොම කරනව නේද? මේ කරනනේ. නන නන නන. එහෙමනේ. හන්නේ මගේ තාලේ ට්‍රැන්ස්ෆෝලා හරි ඔව් තම් තම් දන තානම් දන තම් දන තානා තම් තම් දන තානා තේයි තම් ද නා තම් දන දුන් පෙර සීතාන් බලයුත් සැවතිඳු සහගොස් කලයුදේ ආසු රංජය නොලදින් රංජය නොලදින් සින්දු කියන්න පුළුවන් කියලා මම නිකන් ගෙස් කරේ මොකද දන්නවද? ඔව්. මම ඉන්නේ මෙහි. ආ තාලෙට. තාලෙට. 1 2 3 4 අපේ ගෙදර ඉන්නවා අම්මයි තාත්තයි. ඒ විතරක් නෙමෙයි මෙයා මේ මැඩම් නැතිලාවට කට්ටියත් එක්ක එකතු වෙලා සින්දු කියනවා. ආ ඇත්තද? ඇත්තද? කවුරුත් පෙට්ටියට ගගහ. එතකොට එතකොට එහා පැත්තේ මැඩම් කෙනෙක් ඇවිල්ලා බැලලා හැම නැත්ද නැත ඈ නැටුම් කාමරය ඇතුලේනේ ආ නැටුම් කාමරය ඇතුලේ හරි වැඩනේ නැටුම් කාමරය නටන්නද සින්දු කිව්වේ ඈ දෙකම කරනවා ඉතින් නැටුම් කාමර නටනවත් එක සින්දුත් කියනවා ඔව් නැතර සංගීත කාමරේ චිත්‍ර අඳිනවා නෑ නෑ සංගීත කාමරේ සංගීතේ ඔව් හා එතන නැටුම් ටීචර් නැති වෙලාවට ටක් ගාන නැටුම් කාමරේ ගිහිල්ලා සින්දු කියනවා ඔව් එහෙමද කරන්නේ දැන් නිකන්වත් නැටුම් ටීචර් පොඩක් එහෙම එහෙම වෙලා ඒ අතරතුර සින්දු කී කී නැටුම් වැඩෙන් ඇවිල්ලා නැද්ද නැටුම් මොකද කියන නැටුම් ටීචර් මොකද ඇවිත් තියෙනවා ඊට පස්සේ මොකද උනේ ඉක්වන්ට නිශ්ශබ්ද වෙනවා ආ සමහර දවස් තියෙනවා අපි නම් ඔය කවකට පිටට ගහන්නේ ඩික් 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 එහෙම නෙමෙයි ටක් 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 ගහනවා මේව දැන් මැඩම නේද ටක් ටක් කලන නෝල් උයත තියා ගන්නවා ඉත ෂේප් එකේ කවුද ඩ්‍රම්ස් ගේමි වා ගන්නවා දැන් අපි කරේ ටක් 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 අනෝ පුරුදු වෙන්නේ ඒක තා වරුද්ද තියෙනවනේ ඒකනේ එහෙම පුරුදු වෙන්නේ හරි ඔයාද ඩ්‍රම්ස් ගහන්නේ ආද නා අනාවකී දවසම කියන්නේ ආද ආද හොඳයි ඒක අනාවකී වරුද්ද අද ඔව් එල්ලී අනාවකී විතර මේ දැන් පහුගිය කාලේ හන්සිනි ඉස්කෝලේ එහෙම තිබ්බ නැහනේ කොවිඩ් නිසා කොහොමද එතකොට ඔන්ලයින් කරාද කොහොමද ඔන්ලයින් කරා ඔන්ලයින් ඉගෙන ගන්න වැඩි ලේසිද ඔන්ලයින් ඉගෙන ගන්න වැඩේ අමාරුයි හා ඇයි අමාරු ඒක රාමුවක් ඇතුලේ කොටු වෙලා තමයි ඉන්න වෙන්නේ හා යාළුව නැහැ නැහැ අනින්න කෙනෙකුත් නැහැ නංගා මෙහෙම මේක කරලා නේ
මක්කයක් ඉල්ලගන්න කෙනෙකුත් නැහැ. මක්කයක් ඉල්ලුවොත් අම්මා තමයි මක්ක ගෙනල්ලා දෙන්නේ. ඔව්. ප්‍රශ්නයක් නේ ඒක. ඒකනේ. එතකොට කැමරා ටිකක් හොරෙන් කන්නත් බෑ. ඒක හොරෙන් කන්න ඕනේ නැහැ නේ. මයික් කැමරා ඔෆ් කරලා කන්නනේ තියෙන්නේ නේ. කැමරා ඔන් කරනවද ඔෆ් කරනවද? ඔෆ් කරන. ආ. හරි. ඔව්. කැමරා ඔෆ් කරලා කැම කන්න පුළුවන්. ඒක තමයි ඩිලා. දැන් මේ ඔයාලට හිතෙන්නේ නැද්ද දැන් මේ හන්සිනීට පුළුවන් ලස්සන සින්දු කියන්න. ඉස්සර හොඳට වන්නමක් කිව්වනේ. ඒ කියන්නේ හොඳට සින්දු කියන්න පුළුවන්. ඔව්. දැන් ඒ නිසා ඩිලා නෝවා දන්නවා දැන් මම මට මොකද්ද ඕන කරලා තියෙන්නේ මම මොකද්ද කියන්න යන්නේ. ඔව්. ඔයාට ඕන කරලා තියෙන්නේ බ්‍රේක් එකක් මට ඕන කරලා තියෙන්නේ සින්දුවක්. ඒ නිසා අපි මුලින්ම සින්දු අහලා ඊට පස්සේ බ්‍රේක් එකට යන්. එහෙම නේද හොඳ? හොඳයි. හරි. එහෙනම් අපි සූදානම් හන්සිනීගේ ගීතයක් බල්ල ගමන් බ්‍රේක් එකට යන්න බ්‍රේකින්. පස්සේ අපි තවත් දේවල් කතා කරමු. මේ දඩබරයි හපන්න. मलक दुरट पेन पुर्द
ඉස්කෝලේ සංගීත ටීචර්. ආ. හා කොච්චර කල් ප්‍රැක්ටිස් කරාද? දවස් 3ක් විතර. හා. දැන් වෙන කවුද මේ සින්දුව තෝරගන්න මේ සින්දුව හොඳයි මේක ඔයා ගිහිල්ලා කියන්න කියලා කවුද ඔයාට කිව්වේ? අම්මා කිව්වේ. අම්මා විතරයි. වෙන කවුරුත් කිව්වේ නැහැ. යාළු උදව් කරේ නැහැ. අයියෝ. හරි. කමක් නැහැ. එතකොට දැන් සින්දු කියන්න පටන් ගත්තේ මේ කොච්චර කල් ඉඳන්ද? චූටි කල් ඉඳන් කියනද නැත්නම් මේ 7 8 ඉඳි පටන් ගත්තේ? 7 8 ඉඳි දැන් පටන්. ආ කොහොමද දැනගත්තේ සින්දු කියන්න පුළුවන් කියලා? දහම් පාසලේ භක්ති ගීත කියන්නේ ගිහින්. ආ භක්ති ගීත කිව්වා. ඒ කියන්නේ දැන් මෙහෙමනේ භක්ති ගීත නම් සාමාන්‍යයෙන් මේ කණ්ඩායමක් වශයෙන් කියන්නේ. එතකොට කොහොමද ඔයාලට සිං කරන්න පුළුවන් සින්දු කියන්න පුළුවන් කියලා මේ තේරුනේ මොකක්ද උනේ? ගුරුවරු තමයි කිව්වේ පුළුවන් කියලා. පුළුවන් කියලා. ඊට පස්සේ කියන්න කිව්වා. හරි. එතකොට දැන් ඔයා සිංහල වලටනේ කැමති කිවි සුලක්කන. ඔව්. මේ ගණන් වලට ආසර උනේ නැද්ද 6 වසරේදී 7 වසරේදී? එච්චරම ආසාවක් තිබ්බ. ඇයි හේතු? ගණන් ටිකක් අමාරුයි. අමාරුයි නේ ගණන් අමාරුයි නේ. වෙන මොනකටද කැමති විෂයන් සිංහල වලට අමතරව? ඉතිහාසය වගේ විෂයකටත් ආසයි. ඇයි? इतिहास इतिहास पाड़ी मतक इतिहास पाड़ी मतक मतकवा එකක් දෙකක් කියන්න බෑ කවුරු හරි කෙනෙක් කියන්නේ කියන්න පුළුවන්ද පොඩි විස්තරයක් නැත්නම් පස්සේ මතක් කරගෙන කියනවද පස්සේ මතක් කරගෙන කියන්න හරි හරි එතකොට හන්සිනී දැන් අපේ ස්ටුඩියෝ එකේ අපිට වටේට පේනවා ලස්සන මේ අත්කම් නිර්මාණ ටිකක් දාලා සාමාන්‍යයෙන් මේ ගොඩක් දෙනෙක් අර තමන්ගේ විනෝදාංශයේ විදිහට තමා කරන්නේ ඒවත් කරන්නේ හැමද ඔව් කොයි කාලේ ඉඳලාද මේ දේවල් කරන්න පටන් ගත්තේ දැන් අවුරුද්දක් විතර. කොහොමද ඔයා මේකට යොමු වුනේ? අම්මා හැමදාම පත්තරයක් ගේනවා. ඒකේ තියෙනවා බලලා තමයි පුරුදු වුනේ. තනියම. ඔව්. කාගෙවත් උදව් නැතුව. අම්මගේ උදව් ගත්තා. හැබැයි මට ආරංචි වුනේ අම්මගෙන් වෙන දෙයක්. පත්තර ගෙනාපුවම පත්තර ඉරලා රොකට් හදලා යවනවා කියලා. බෝට්ටු හදලා වතුර යවනවා කියලා තමයි මට ආරංචි වුනේ. ඇත්තද? නෑ. බොරුද? ඔව්. එතකොට දැන් මේ ඕව දැන් මේ කෑලි බෑලි ආ ඔය දිලිසෙන කඩදාසි තියෙනවා ඈ සම්මනල් තටු තවුනල් තටුලු මේ මල් පෙති තියෙනවා ඈ ඒ කියන්නේ අම්මා ඒව කපලා හදනවද කොහොමද කියලා අපිට තේරෙන්නේ නැහැ කොහෙන්ද ඔය බඩු හොයාගන්නේ බඩු ඔය මේ නම් ඉවතලන ද්‍රව්‍ය වලින් බෝතල් එහෙම ආ දැන් ඔය කපලා කරලා කොටලා කරලා ගෙනාවේ දැන් අපිට එකක් හදලා පෙන්වන්න පුළුවන්ද අද පුළුවා තග්ගල හදලා පෙන්වන්න පුළුවා දැන් පුළුවා දැන් පුළුවා ඔව් ෂා එහෙනම් බලමුද අපි. ඔව් පොඩ විස්තර කර කර අපිට එකක් හදලා දෙන්න. ටග්ගල් එකක් හදලා දෙන්න පුළුවන් සරල එකක්. ඈ? හා. හා. නැත්තම් මේ මෙහෙම කරමු. හා. ඔකේ මොකද ඔයාලා හිතන්නේ? ඔයා හිතන්නේ මගේ මොලෙන්ද දිලාද? නෑ ඔයාගේ මොලේ මට හිතන්න බෑ කවදාවත්. මන්ට ඔයාගේ මොලේ මට්ටමට ජීවිතේට එන්න බෑ. ඒ කියන්නේ නේද? නේද? ඈ? ඔව් නේද? ඔව් නේද? හරි. මේ දිලාන් මේව කරමුද? ඔයාලා හිතන්නත් අපි තව සින්දුවක් බලලා ඇවිල්ලා මේ වැඩේ පටංගමු කියලා. හරි. සින්දුවක් බලන්න තියෙන ඉතින් අපිට හන්සිනීගේ සින්දුවක්ම තමයි. ඒ නිසා අපි හන්සිනීගේ සින්දුවක් බලලම සූදානම් අපේ අත්කම් නිර්මාණ වැඩේ බලන්න. යම් මුලින්ම ගීතේට. ආදරේයි පොඩි හඳ මාමේ ඔබට මේ තරම් ओ बटाई
අපි හන්සිරීගේ ලස්සන ගීතයක් බලන්න තමයි ඕන ආවේ හන්සිරීගේ අත්කම් නිර්මාණයේ බලන්න කියලා මේ සින්දු කියන්න ආදරි ඩිඩිටින් පොඩ් එක හරි ලස්සන සින්දුවක් නේ ඔව් මොකද ඩිජිච් නෑ ඒකට මං කරේ ඩ්‍රම් සෙට් එකක් දැම් මේක පොඩ්ඩක් ගැලපෙන්නේ නෑ කියන්නේ ওই සින්දුව බෑන්ඩ් එකකින් ගහුවද එහෙම කියන්නේ ආදරි ඩිඩිටින් එහෙම තමයි පටන් ගන්න හරි මේ අපිට කියන්නකෝ කවුද ওই සින්දුව පුරුදු කරේ ඒකත් සංගීත ත්‍රිජ තමයි ඒකට දවස් කීයක් ගියාද ඒකටත් දවස් දෙකක් විතර ගියා. දැන් ඔය එකම දවසේ සින්දු ටික ඔක්කොම පුරුදු උනේ. ඔව්. එහෙම කියන්නේ නැහැ යනේ. එහෙනම් අපි සින්දුවෙන් සින්දුවට ආයි නැහැනේ. ඔව්. හතිකේ. හරි. හරි. දැන් අපි අක්කන් නිර්මාණය බලමුද? අක්කන් නිර්මාණය. අත්කම් නිර්මාණය. අක්කම් නෙවෙයිද? ආ, වැරදි ඉති කියලා තියෙනවා. දැක්ක නේද දැන්? දැන් මොකද්ද? ඔවා දෙනු පරහට. තමා සම්මතේ පිහිටා සිට යන්න එපා හරහට. ඒක තමයි කියන්නේ. දැන් ඔයාට නම් අරහට යන්න වෙයි හැබැයි. ඔව් එතෙන්ට යන්න වෙනවා මට. අපි වඩන් ගමු වැඩේ. දැන් මොකද්ද ඔයා අපිට හදන්නේ? ප්ලේන් එකක්. නෑ. බෝට්ටුවක්. එහෙනම්. ගෑනු ළමයි තර කොණ්ඩ කටු එහෙම දාන්න පොඩි රඳවණයක්. ආ හරි හරි. හදන්න. හදන්න හදන්න. හරි. මාත් එන්න උදව් කර. වැඩේ දින මට අත්කම් වැඩ බෑ. කඩේ හදන්න. අත පුච්ච ගන්න නැතුව එක වැඩේ දෙක නොකර විලා පොඩ්ඩක් ඉන්න. මම මෙතන ඉඳ ගන්න කවන්නෑ නේ. හරිම සන්තෝසයි. හරි. දැන් මොකද කරන්නේ? මලින් මේ වගේ බෝතලයක් ඕනේ. ඔව්. ඔයා දිලා මං හිතන් පිටිපස්සෙන් ගියා නම් හරි නේද? මට පේන්නෙත් නෑ ඔහොම. ආ ඒක තමයි. මොකද කරන්නේ අපි? හරි කවන්න. ටිකක් කපා ගන්න ඕනේ. මම බටේට කපනවා ඔක. ඔව්. හා. දැන් ඔවා කවුද කියලා දුන්නේ මම බෝතල් කපන්න ඔය අත්කම් වැඩ පොඩි කාලේ ඉඳන් කරාද? පොඩි කාලේ ඉඳන්ම කරේ නෑ. හා. අම්මා තමයි කියලා දුන්නේ. අම්මා කියලා දුන්නා. ඔව්. හා. දැන් ඔය බෝතල් කපන පැල හිටවන්න පුළුවන් නේ පස් පුරවල බයිද? පුළුවන්. ඒකනේ. ඒවත් කරනවද? ඔව්. හා. දැන් මොනවද හිටවලා තියෙන්නේ? මල් හිටවලා තියෙන්නේ. මිරිස් නෑ. මිරිස් හිටවලා නෑ. බටු නෑ. නෑ ලෙවල හදලා නෑ මල් විතරයි හදලා තියෙන්නේ. ඉතින් ඒතර විකුණ ගන්න පුළුවන්ද? මල් විකුණන්න නෙවෙයි හදන්නේ. උත්තර දෙන්නේ නෑනේ. මොනවද මල්? මල් 23 මල් තමයි. දෝ තින් අරන් මල්. මේ වගේ ෆෝම් සීට් එකක් ගන්න ඕනේ. හා. ඊට පස්සේ මේ වගේ තීරුවක් කපා ගන්න ඕනේ. හරි. ඊට පස්සේ අර බෝතලේ කපවාගත්ත බෝතලේ මේක අලව ගන්න ඕනේ. හරි. ඒක අලව ගන්න මොනාගෙන්ද ගම් වලින්ද? නිකන් ගම් වලින්ද? මේකේ ඇතුලේ ගම් එකක් තියෙනවා. කොලේ ගලපුවා. ආ අපි දන්න මේ ෆෝම් ෂීට් කිව්වා මම හිතියා ඍජු ෆෝම් කියලා. හරි. ආ. ඒ ඔය වැඩි ගණන් නැද්ද ඔය ෆෝම් ෂීට් කියන ඒවා ගණන් නැහැ. ග්ලිටර් ෂීට්ස් එහෙම කියලා නේ. කවුද? ග්ලිටර් ෂීට්ස්. ග්ලිටර්. ඔව්. ආ. මේකක් රුපියල් 10ක් විතර වෙනවා. ආ. මන් දන්නේ ඉතින් බෙඩ් ෂීට් එකම මේවනේ හාප් ෂීට් දන්නව එච්චර A4 ෂීට් මම අලව ගන්නවා වටේට ඔව් හරි අලවගෙන මෙතෙන්ට එනකොට කපා ගන්න ඕනේ හා ඉතුරු කෑල්ල ඔව් මේ මුඩින් අලවන්නේ නැහැ ඒක උඩින් අලවන්නේ නැහැ නෑ හා එමුණත් කැතයිද ඒක ඔව් හා අනේරයි ලක්කන හැබැයි මේ වැඩේට උදව් කරන්න ඕනේ මේ වගේ ළඟ ඉන්න ඕනේ මම නෙමෙයි මම ඔයා එනට මාව ඉන්න බෑනේ ඩිඩන් ඒක තමයි ජීවිතේ වාසනාවන්තකම කියන්නේ ඒක ඕකේ මේ වගේ කප් හතරක් ඕනේ හරි අපිට තියෙනවා දැන් කප් හතරක් නේ ඔව් හරි හා මේ මලුත් හදලා නේද ඒක හරි මේ පෙන්වන්න ඕනේ හින්දා රයිට් වෙරි ගුඩ් දැන් මේ මලක් හදලා පෙන්වන්න පුළුවන්ද වටක් ගල අපිට ඔව් ඔය හදන්න දෙන්නේ දැන් ඔව් හරි ඔන්න ඉතින් අපි මේකට කියනවා මල්ලක් මල්ලක් ලස්සන මල්ලක් මලක් මලක් නේ ලඳක් ලඳක් නේ මේ වගේ පොඩි A4 කොලයක් ඕනේ ඔව් ඒකෙන්
තමන්ට කැමති ප්‍රමාණයේ රවුමක් කපා ගන්න ඕනේ. මේ එතකොට ඔයා මේ ඔය මේ මේ ඩිසයින් වලටද මේ ඇඳුම ගැලපුවේ? එහෙම නෑ. මට නම් අම්මගේ ඔයා අසපාට රෝස පාටද? ඔව්. ආ ඒකයි. දැන් මට ආරංචි වුණේ මේ ඇඳුමට ගැලපුවා කියලා තමයි. ගැලපුවා? ඔව්. ගැලපුවා කියන්නේ නැද්ද? ගැලපුවා? ඔව්. ගැලපුවා? එහෙනම් ගැලපුවා. ඔව්. ආ. ඔකේ. ඒක හැප්පුවා. එහෙම කියන්නේ නෙවෙයිද? හැපුවද? මේකයි මෙහෙම රවුමට කපා ගන්නවා. හා. දැන් මේ රෝස මලක් හදන්න යන්නේ නේ? ඔව්. හරි. ආ, එහෙම මේ රවුමට කපා ගන්න ඕනි නිකන් මකුළු දෙල වාගේ. ඔව්. ආ. ඕකක් වං කපන්න ගියා නම් මොකක් කපයිද දන්නේ? ඔයා අතක් කපාගෙන ඉල්ලලා මේ කාගේ හරි වෙල්ලක් කපනවා. ඔව්, ඒකත් හරි. ඊට පස්සේ මේක මෙතනින් මේව කරගෙන රවුම් කරන්න ඕනේ. හා. තව කොළ නැහැ නේද? මටත් ඔක try කරන්න. ඔව්, මේ තියෙන්නේ. හා, තියෙනවා නේද? මම try කරන්න? හා. ඔයා රෝසනේ ගත්තම රතු රෝස ගන්න? හා. මොකක් කපයිද දන්නේ නැහැ. හරිද, එක වැඩේ දෙක වෙන්න තමයි දැන්. ඔව්, ඒක තමයි කොළයක්වත් දිග කරගන්න බැරි වෙන්නේ. කපාගෙන බෙල්ලත් කපාගෙන මෙතන වයරුත් කපලා. ඔව්. කාපට් එකත් කපලා තමයි නවතින්නේ ඩිලන්. හරි. දැන් මේක තවන් කිය. මම බය වුණා. හරිම බයනක තත්ත්වයක්. මේ කොහොමද රවුම කැපුවේ මේ කොහොමද රවුම තමන්ට කැමති රවුමක් ඇඳගෙන ඉන්න ඕනේ ආ එහෙමද නිකම් බෑ නෑ වැඩි කමන්න try කරමුකෝ රවුම කපන්න නේද ඔයාලට රවුමක් කපලා ලේසි දෙයක් කියලා දෙන්නද ආ කියන්නකෝ ටග ටග ටගල මෙයා හදනවා ආ ඕක එක දිගට රෝල් කරන්න ඕනේ ඔව් ආ ඒ කියන්නේ එක පැත්තක් විශාල වෙන්න අනිත් පැත්ත කුඩා වෙන්න ඔව් ආ ටග ටග ටගල මේ මෙහෙමනේ මෙහෙමනේ කපන්නේ. ඔව්. මම try කරන්නේ නැහැ කමන්නේ නැනේ. කමන්නේ. මෙහෙම තීරුවට මෙහෙම කපා ගන්නවා නේ. ඔව්. ඊට පස්සේ දැන් මෙහෙම කපලා කොහොමද දැන් මෙහෙට එන්නේ මහත් කරනවද? ඔව් ටිකක් ලොකු කරන්න ඕනේ. ආ මෙහෙම. ඔව්. මෙහෙම. ඔව්. ආ හරි. මේ වගේ මල් පහක් ඕනේ. මේ මෙහෙම හරිද? ඇයි වැරදිද? ටිකක් වැරදි. try කරන්නේ මොකද මෙහෙම කපලා හදන්න බැරිද මේක? ආ. තව චුට්ටක් මෙහෙන් එන්න ඕනේ. ආ එහෙමද? හරි ඔකේ. දැන් කපන්න. නෑ මං අපි try කරමු ඉතින්. දැන් අතන මැදින් ආයේ චූටි වෙනවනේ. නෑ නෑ. බලා ගන්න අරයා මොකක්ද අර කරන්නේ කියලා. හරි හරි. මේ වහරිද? මේ වගේ වටයක් ගන්න ඕනේ. මේක වැරදුනා. අපි මුන්දාන යොම් ගත්තේ කිව්වා. හා මේක. ඔව්. මේක ගන්න ඕනේ. හරි. තව මොකද කොලයක් ගන්න? ඒ බඩේ මේ කොළ වලින් අලව ගන්න. අලව ගන්න ඕනේ. ආ. හරි. මේක. කතුර. හා sorry. හා. වැඩක් කරන්න දෙන්නනේ කතුර ඉල්ලනවා. මේ වගේ තීරු ටිකක් කපා ගන්නවා. හරි. ආ මෙහෙම එක දිගට අලවන්න ඕනේ. ඔව්. හා. සුලයි බෑ. ඔයාට මේ වැඩේ කරන්න තිබ්බ සුලා. මට කොහොමත් මේ වැඩේ කපාගත්ත තීරු ටික. හරි. ඔය බයින්ඩර් ගන්නද මොනවාද? බයින්ඩර්. ආ. එතන මුලින් මෙහෙම ගාගෙන. අපේ අම්මා ගවත් ඔය ගම් එක තියෙනවා. නිතරම බයිනවා. ඔව් බයින්ඩ් එක. අපි මෙහෙම කරමු ඩෙලා. දැන් මෙයා මේ වැඩේ කර කර ඉන්න ගමන් අපි මෙයාගෙන් පින්තූර ටික අර දාලා
ප්‍රශ්න ටිකකුත් අහමු. හා හරි. කමක් නැහැ නේද? පුළුවන් නේ නේ ඔයාලට ඔක් කරන ගමන් උත්තර දෙන්න. හරි. දිලාන්න බෑ ඔයා මෙතන මෙතෙන් දාලා හොඳයි පේනවද දන්න? පේනවා පේනවා මේ මාව ටොප් එකට පේනවා මේ මේ වැඩේට මම සුපර්වයිස් කරන්න එපයි. ඔයා නෙමෙයි. එහෙනම් අර අර බබාට මේ ස්ක්‍රීන් එක පේනවද? අහහ. හරි හරි. මාව පේනවා. හරි එහෙනම් අපි වින්දුවර ප්‍රශ්නට යමු. අපි බලමු මේ හන්සිරියාගේ වැඩේ කරන ගමන් වින්දුවර ප්‍රශ්නට උත්තර දෙන හැටි නේද? හොඳයි. අපි දැන් සූදානම් වෙන්නේ ප්‍රශ්නේ අහන්න. වින්දුවර ප්‍රශ්නේ. එහෙනම් අහන්න ඈ. හරි. මෙන්න වින්දුවර. හරි මොනවද මේ පින්තූර කොහෙද මේ පින්තූර කියලා අපිට කියන්න පළවෙනියටම තියෙන ලෝව මහපාය දෙවෙනියට තියෙන මිනිස වැටිය තුන්වෙනියට තියෙන සීගිරිය හරි මොකක්ද ගැන විස්තර කරන්න මිනිස වැටිය ගැන මිනිස වැටිය ගැන හරි අපිට කියන්නකෝ මිනිස වැටිය ගැන මිනිස වැටිය අනුරාධපුර අටම ස්ථාන අතරින් එකක් ඒක හැදුවේ දුටුගැමුණු රජතුමා මේ ඔය චෛත්‍ය හදන්න ලොකු හේතුවක් බලපාල තියෙනවා ඒ තමයි දුටුගැමුණු රජතුමා එක දවසක මිරිස් ව්‍යංජනයක් සංඝයා වහන්සේලාට නොදී අනුභව කරපු නිසා ඒට තමාටම දඬුවමක් හැටියට තමයි මිරිස් වැටියේ චෛත්‍ය හදලා තියෙන්නේ මිරිස් වැටියේ චෛත්‍ය තවත් ලොකු විශේෂත්වයක් තමයි ශ්‍රී ලංකාවේ පැරණිම වාහල්කඩ තියෙන්නේ එකේ. අය මිනිස වැඩි චෛත්‍යයේ විශාල ශිලා ලේඛන පමණක් අඩංගු වෙලා තියෙනවා. මං හිතනවා මිනිස වැටිය ශ්‍රී ලංකාවට ලොකු සම්පතක් කියලා. හරි. ඔක්කොම දේවල් ටික කිව්වා. ඔහොම අපි තව මොනවා හරි කියනවා නම් ඔහොම වැඩේ කර කර විස්තර ටික කියයි. කියයි නේද? එතකොට තමයි කතා කරන්නේ. තව මොකක් හරි එකක් අහන්නද අපි? හා. අනුරාධපුරෙම හා පුළුවන් ඕන දෙයක් පුළුවන් අනුරාධපුරේ ඕන එකක් මතකයි ෂුව ඔව් රුවන්වැලි මහා සෑද කලාවැව ගැන දන්නවද කලාවැව ඔව් හරි රුවන්වැලි මහා සෑය පුළුවන් කියන්න පුළුවන් හැබැයි අපි ඔයා ওই වැඩේ ඔහොම දැන් නවත්තන්න ඕනේ හිතෝ පොඩි වැඩකට යන්න හදන්නේ යෝ අපි සින්දුවක් තව කියමුද? හා. හරි. තව සින්දුවක් කියලා අපි යනවා විරාමයකට. විරාමයෙන් පස්සේ අපි නැවතත් බලමු මෙයා මේ මොකද්ද මේ හදන සැරසිල්ල කියලා. සහ ගීතේ මොකද්ද කියලා බලලම ඇවිල්ලා කතා කරමු. මේ දඩොබ්බරයි හපන්න. සින්දුලේ වැලි මාලිගාවේ සක්විති পদවිය ලබන් කල් රැට ළඟ වාඩි වේ හඳ පායන හැටි බලන්න සතර දිසා ජයගෙන මම හනික යමි බේලොවට සඳ හිරු වී එළිය දෙමි මේ වැලි මාලිගාවේ සක්විති পদවිය ලබන් කල් රැට ළඟ වාඩි වේ හඳ පායන
හරි මේ විදියට අලව ගන්නවා අර මේ කෝපය ගන්නට ඔව් හරි මෙහෙම රවුමට එන්න ආ ආ ඔක වටේට ඔව් ආ රයිට් හරි ඊට පස්සේ මල මල කොතනින්ද අලව ගන්න මේ මල මේක මැදින් මෙහෙම අලව ගන්න ඕනේ ආ හරි හැම කෝපයකම එහෙම අලව ගන්න ඕනේ හරි අන්තිමේටම මේ මලක් මෙතනින් අලවන්න ඕනේ උඩින් ඔව් සම්පූර්ණ වටේ උඩින් හා කුරුණක් වගේ එක මට මතක් වෙනවා රෝස කුරුණ නේ ඒක ලස්සනයි හරි ඔව් එතකොට අර තී අන්න දිනවා ඉස්සරහින් ඒ දින එකනේ ඔව් ඒක තමයි ඔන්න ද ෆයිනල් ප්‍රොඩක්ට් ඕක තමයි හන්සරි මෙච්චර වෙලා වහන්සියෙන් අමාරුවෙන් අමාරුවෙන් හෙමින් හෙමින් හැදුවේ ඔව් ඉස්සර මොනාද සුන්දර රඳවණයන් සමග රෝස කුරුණ තාම ඔබ අතේ බලන්න රෝස කුළුණ නේද කොච්චර අපුරුදු කියලා ඉතින් ඔය වගේම හදන්න කියන වැඩි වෙලාවක් ගන්න නෑ නේද සාමාන්‍යයෙන් පැයක් පැය භාගයක් විතර පැය භාගයක් හදනවා දවසකට කීයක් වගේ විතර හදනවද නැත්නම් ඔවා හදා දින්නද පාඩම් කරනවද මොකද කරන්නේ පාඩනොත් කරනවා හා ඔයා පොඩි වෙලාවක් හම්බුනොත් ඔවා කරන්නේ ආ කරනවා නේද හරි ඩිලන් ඔව් මං හිතුවේ ඔව් දැන් ගෙන ගන්නේවත් කරනවනේ. ඔව්. ඒ අතර දුරේ මෙන්න මේ වගේ දේවලුත් කරලා තියෙනවා. ඔව්. ඉතින් අර වගේ දේවලුත් හදනවා. හදනවා. හරි. ඉතින් දැන් මේ පාසල් නැටුම් තරඟ වලට ගිහිල්ලත් මිශ්‍ර උඩරට සමූහ සවුලා ගායන වාදන නර්තනංශේ ප්‍රථම තැන හිමි කරගෙන තියෙනවා කලාව තරඟ වලින්. නේ? ඔව්. ෂා. එතකොට දැන් මේ කොහොමද මේකට කොච්චර කල් පුහුණු වුණාද? කවුද පුහුණු වුණේ? කී දිනෙක හිටියද? ස්කෝල් නැටුම් ටීචර් තමයි පුරුදු වුණේ පුරුදු කළේ දවස් 10ක් විතර පුරුදු වුණා හා එක දිගට ප්‍රැක්ටිස් කරා ඔව් හරි එතකොට මේක මොකටද හම්බුනේ ඕක හම්බුනේ දහම් පාසලේ වාර විභාගේ සමත් වෙලා ඔව් හරි එතකොට මේක ඕක හම්බුනේ නිවාසාන්තර ක්‍රීඩාවල 18න් 15 දුර පැමේ 104 104 දින පළවෙනි තැන ඔව් හරි වාසේ මේක ඕක ඕකත් දහම් පාසලේ පාලි පද්ද ගායනාවලින් සිව්වනි ස්ථානයේ දිනාවේ හරි එහෙනම් බාහිර දේවලුත් කතා කරා අත්කම් නිර්මාණ ගැනත් කතා කරා දැන් මේ බෝඩ්රලත් මෙහෙම මල් අල්ලවල තියෙනවා ලස්සන ලස්සන අපි ඒ ටික අහන අතරතුර මම අර අරටි කරන් ඉන්න ඔය ඒ ටික අහන්න මේ ටික කොහොමද කරේ කියලා දැන් මේකේ මේ තව ඇඳලා තියෙනවා නේද ප්ලැටිනම් වලින් ඔව් ආයි මොනවද ඒකට පදන්න පාවිච්චි කරලා තියෙන්නේ බොත්තම් වගේ තියෙනවා පබලුද පබලු තියෙන්නේ හ්ම් හ් හේවලවන්නේ ග්ලූ ගන්න එකකින් ඔව් හා හරි මේ ඔතනින් කරන්න තියෙන්නේ අපිට පන්දු තුනක් තෝරන්න ඕනේ එක බැගින් තෝරා කැමරට පෙර ලබා දී ඉන්පසු කැමරට ඒත් පෙර ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ හරි ඔකේ අංකයක් තියෙනවා ඒ අංකිට අදාළ ප්‍රශ්න අපි මේකේ පෙන්නනවා හරි දෙන්නක බලන්න අහක බලන් පන්දුවක් ගන්න හරි දැන් මන් දිහා බලන් පන්දුව දාන්න ඔයා බලන්න එපා මට දාන්න මන් තමයි අංක කියන්නේ අංක 6 අය බලමු අංක 6ට තියෙන ප්‍රශ්නේ සිරියාවන්තකමේ අගනුවර මොකද්ද නෙමේ සිරියාවේ අගනුවර කොහෙද සිරියාවේ අගනුවර තමයි ඩෙමෙස්ට රයිට් හරි මීළඟ පන්දුව අංක 2
පාසල් සඳහා නොමිලේ පොත්පත් ලබා දීම ආරම්භ කළ වර්ෂය මොකක්ද? ආරම්භ කළ වර්ෂය 1980. 1980. මිලක පන්දුව. අංක 3. මිනිස් සිරුරේ බහුලවම ඇති මූල ද්‍රව්‍ය කුමක්ද? මිනිස් සිරුරේ බහුලවම ඇති මූල ද්‍රව්‍ය තමයි ඔක්සිජන්. ඔක්සිජන්. තේරුණාද? තේරුණා. ආ? තේරුණා. හරි. එහෙනම් ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර දුන්නා. ඔව්. ඉතින් දිලාන් දැන් කාල වේලාවත් හිමීට හිමීට ඉවර වීගෙන ඉවර වීගෙන යනවා. ඉතින් ඒ නිසා අපි අහමු හන්සිනීගෙන් දැන් ඔයාට කාටද දැන් අත්කම් කරලා තියෙනවා. අත්කම් කරලා තියෙනවා. නටුන් නටලා. ඔව්. සින්දු කියනවා. ගොඩක් දේවල් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා කාටද ඔයාට ස්තුති කරන්න තියෙන්නේ? විශේෂයෙන්ම මගේ සර්ට ස්තුති කරන්න ඕනේ. එයා හින්දා තමයි මෙතෙන්ට ආවේ. අය මට මෙතෙන් එන්න උදව් කරපු හැමෝටම ස්තුතියි. හොඳයි. එහෙනම් ඉතින් අපිත් සමුගෙන යන්න තමයි සූදානම් වෙන්නේ නේද? කාල වේලාව ඉවරලා තියෙන නිසා. ඉතින් ගීත කොටකුත් ගායනා කරා. තවත් ගීතයක් බලලා අපි සමුගමු නේද? ඔව් මේ ප්‍රෝග්‍රෑම් එකේ එන්න කී දැන් අච්චර ගොඩක් බලපු නිසා බලමු නේද? හොඳයි. එහෙනම් ඉතින් අපි තවත් ගීතයකින් තමයි සමුගන්න සූදානම් වෙන්නේ. තව දුරටත් අපේ වැඩසටහන් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් හවස දන්වන ඉතින් හවසරුවේ වැඩසටහන් ගණනාවක් තියෙනවා. සතියේ දවස්වල හවස පහ වෙද්දී අපි දඩබ්බරය හපන්න වරගෙන එනවා. මේ වගේ දඩබ්බරයෝ ඒ වගේම දඩබ්බරියෝ එක්ක හපන්නුත් එක්ක ඔබට මේ විදිහේ දේවල් දැනගන්න අවස්ථාවක් තියෙනවා කියන කාරණාවත් මතක් කරන ගමන් තමයි සමුගන්න සූදානම් වෙන්නේ. ප්‍රාර්ථනා කරන හැම දිනාටම සුබ දවසක් සුබ සන්ධ්‍යාවක් මේ දඩබ්බරයි හපන්න. I'll see.